මිහිඳුමියන්ගේ වැඩවීම නිසා මිහින්තලා ගම්මානය මිහින්තලාව නමින් හැඳින්වූ බව බෞද්ධ ශාසන ඉතිහාසයේ සඳහන් කරනවා. මෙම පුදබිම අනුරාධපුර පුරාණ නගරයේ සිට කිලෝමීටර 16ක් පමණ දුරින් පිහිටා තිබෙනවා. බොහෝ වන්දනාකරුවන් මෙම ස්ථානයට පැමිණෙන්නේ පොදු හෝ පෞද්ගලික ප්‍රවාහනයෙන්. සිට කිලෝමීටර 11ක් දුරින් පිහිටා තිබෙනවා. මිහින්තලේ දුම්රිය මාර්ගය ආතන් වශයෙන් කිලෝමීටර 11ක් සැතපුම් 6.8ක් දිගින් යුක්තයි. ඒ අතර මෙහි පර්යන්ත දුම්රිය ස්ථානර දක්නට ලැබෙන්නේ නැහැ. දුම්රිය ගමන නිම කිරීමට දුම්රියට විනාඩි 35ක් පමණ ගත වෙනවා. මෙම දුම්රිය මාර්ගය අනුරාධපුරයේ මිහින්තලේ හන්දියේ දුම්රිය ස්ථානයේ උතුරු මාර්ගයෙන් අතුබෙදී තිබෙනවා. අනුවසරයේ වකඩ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට යෝජනා කරනවා. ඒ මිහින්තලේ පුදුබිම කරා යන බෞද්ධ බැතිමතුන්ගේ වැඩිවන ඉල්ලීම් වලට ඉඩ සැලසීම සඳහායි. මෙම ව්‍යාපෘතියේ වගකීම එවකට ප්‍රවාහන අමාත්‍ය විජේපාල මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍ය අධිකාරී W.A.C.K. සිල්වා මහතා විසින් පැවිදෙනවා. මාර්ගය ප්‍රධාන බස් මාර්ගයට සමාන්තරව පිහිටනවා. Bye.
මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා මාස 6ක කාලයක් ගත වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 151ක මුදලක් වැය වෙනවා. මෙය 1993 මැයි මස 28 වන දින මෙන්ඩිස් මහතා විසින් නිල වශයෙන් විවෘත කරනු ලබනවා. මෙම දුම්රිය මාර්ගයේ අවසන් වන්නේ පැටිබැම්මක් සහිත තනි වේදිකාවක් ඇති මිහින්තලේ දුම්රිය ස්ථානයේ. මෙම දුම්රිය ස්ථානයේ එක් කෙළවරක නවාතැන් සහ වැසිකිලි පාසුකම් සහිත මණ්ඩපයක් සම්බන්ධ කර ඇති අතර අනෙක් කෙළවරේ නිදර කාමර 10කින් සමන්විත විශ්‍රාම කාමරයක් පවතිනවා. මෙම දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රිය මාර්ගවල මෙන් නිතිපතා දුම්රිය ධාවනය වන්නේ නැහැ. මෙහි අනුරාධපුරයේ සහ මිහින්තලේ පූජනීය ස්ථාන අතර ගමන් කරන බෞද්ධ මෙතිමතුන්ගේ ඉහළ ඉල්ලුවීම සපුරාලීම සඳහා මෙම මාර්ගයේ දුම්රිය ක්‍රියාත්මක වන්නේ පොසොන් කාලයේදී පමණි.